අයිබෝන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනත් ප්‍රථමයෙන් සිරස්තල පසුගිය සති කිහිපය තුළ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට සියලු දෙනා බූස්ටර් එන්නත කඩිනමින් ලබා ගන්න යුද හමුදාපතිවරයාගේ නිල්ලීමක් ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයින් 982ක් එන්නත් නීති වලට එරෙහිව කැනඩාවේ ට්‍රක් රථරිය දුරන් වීදි බසි ගැරන්ඩි ඇල්ල ජීවිත පහක් බිලි ගනි අතුරුදන් තරුණියක් සොයා තවදුරටත් මෙහෙයුම් ඔළුව තිබ්බොත් තමයි අනිත් අවයව ක්‍රියා කරන්නේ දැන් සමගි ජන බලවේගයේ ඔළුව විකෘති වෙලා රාජ්‍ය ඇමති අනුරුද්ධ කියයි ඉදිරියේදී බලයට එන්නේ පැය 24න් 18ක් වැඩ කරන කණ්ඩායමක් බුද්ධික පතිරණ පවසයි රට ගොඩනැගීමේ මහජන ව්‍යාපාරයේ ජාතික ජන බලවේගය ක්‍රියාත්මක කරනවා නලින්ද පවසයි ප්‍රථමයෙන් දේශීය පුවත් පසුගිය සති කිහිපය තුළ කොවිඩ් ආසාදිතයින් ඉහළ ගොස් ඇති නිසා සියලු දෙනාම බූස්ටර් එන්නත වහා ලබා ගත යුතු බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ඉදිරියේදී ජංගම සේවා මගින් බූස්ටර් එන්නත ලබා දීමට පියවර ගෙන ඇති බවයි යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව ඊයේ දිනත මෙරටින් නව කොරෝනා ආසාදිතින් 900 සීමාව ඉක්මවා වාර්තා වුණා. එලෙස වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 982ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 609047ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදිතව සිදු වූ තවත් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර තිබුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15400ක් ලෙසයි. කොවිඩ් මරණ එන්නතේ තෙවන මාත්‍රාව හේවත් බූස්ටර් එන්නත ලබා දීම දිනවල සිදු කරනවා මේ අතර යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ පසුගිය සති කිහිපය තුළ කොවිඩ් රෝගීන් ඉහළ ගොස් ඇති නිසා සියලු දෙනාම බූස්ටර් එන්නත කඩිනමින් ලබා ගත යුතු බවයි එමෙන්ම ඉදිරියේදී ජංගම සේවා මගින් බූස්ටර් එන්නත ලබා දීමට කටයුතු කරන බවද යුද්ධ හමුදාපතිවරයා ප්‍රකාශ කළා මේ වෙන විට ශ්‍රී ලංකාවේ එන්නත් කරන පිළිබඳව වසරක් සම්පූර්ණ වුණා ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 51ක් රැගෙනීමට අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජේ විසින් ක්‍රියාකරුන් ලැබුවා මෙහිදී විශේෂයෙන්ම ප්‍රථම සහ දෙවන මාත්‍රා බහුතරයකට විශේෂම 85%කට වැඩි සංඛ්‍යාවකට මාත්‍රා දෙකම ලබා දීලා තිබෙනවා ඒ අතර බූස්ට් එන්නතත් ලබා දෙමින් පවතිනවා ඉතින් අපි රටේ ජනතාව ඉල්ලන්නේ විශේෂයෙන්ම මේ පසුගිය සති 3-4 කාල සීමාවේදී කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් දකින්න ලැබෙනවා ඔමික්‍රෝන් වුණත් කොවිඩ් ආසාදිතයන් වීමේ හැකියාවක් තිබෙන බැවින් මේ වෙනතේ කිසිදු බූස්ටර් එන්නතක් ලබා ගැනීමට ක්‍රියා නොකරපු අපගේ ආදරණීය ජනතාව ඉල්ලා සිටින්න ඔබ හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගැනීමට ක්‍රියා කරන්න ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් වලට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව යොදවලා සෑම පුරවැසියෙකුටම එන්නත් කරන කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථාන ආරම්භ කරනු ලැබුවා ඉදිරි සතිය දෙක තුලදී මේ ආකාරයෙන් ජංගම ආකාරයෙන් පවා එන්නත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ඉතින් මේ අවස්ථාව මගහරවා ගන්නේ නැතුව ශ්‍රී ලංකා වාසී ජනතාව වශයෙන් හැකි ඉක්මනින් ඔබගේ බූස්ටර් එන්නත ලබා ගැනීමට ක්‍රියා කරන්න කියලා අපි තාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා ඒ වගේම ඔබ කොවිඩ් ආසාදිතයේ නොවිසිටමට වගබලා ගැනීමටත් ඔබ කොවිඩ් පතුරවන් නැති පුද්ගලයෙක් හැටියට ක්‍රියා කිරීමටත් මේ මාගෙන් හැකියාවක් ලැබෙන බව අපිට විශ්වාසයි. මිත්‍යා මත පසුපස ගිය ආණ්ඩුව වර්තමානයේ එන්නත් වැඩසටහන් සැමරීම උපහාසයට හේතුවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. මේ අතර එන්නත් මත මියැපීමෙන් ඔමික්‍රෝන් වර්ධනය කළ නොහැකි බවයි රසායනාගාර වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා පවසන්නේ. එන්නත්කරණයේ වර්ෂපූර්ණයේ සමරන්න ආණ්ඩුවට යුතුකමක් තියනවද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙනවා. තුන්වෙනි මාත්‍රාව දීලා තියෙන 23%කට. ඒ කියන්නේ රටේ 4%කටත් වඩා අඩු ප්‍රමාණයකට තමයි මේ බූස්ටර් ඩෝස් එක ආණ්ඩුව දීලා තියෙන්නේ. නමුත් ආණ්ඩුව කිව්වේ සියලුම ජනතාවට මේ බූස්ටර් ඩෝස් එක දෙනවා. අපි ඒ සඳහා සූදානම් කියලා. එන්නත්කරණය කියන එක ආණ්ඩුව පිළිගත්තේ පස්සේ. අපි මේ ආණ්ඩුවට බල කරා සෞඛ්‍ය අමාත්‍යාංශයට බල කරා දැම්ම එන්නත් ඇනවුම් කරන්න ඉක්මනින්
මේ එන්නත් කරණේදී අපි කරපු වැරදි ගොඩාක් තියෙනවා. ඒකේ ප්‍රධාන වැරද්දක් තමයි එන්නත අනවශ්‍ය උපකරණයක් විදියට එහෙම නැත්නම් එන්නත මත පමණක් පදනම් වෙච්ච වසංගත පාලනයක් කරන්න ගිහිල්ලා තමයි අද කොළඹ සහ රට ඔමික්‍රෝන් ආක්‍රමණයකට ලක් වෙලා තියෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය එන්නත් දෙකම ගහලා එන සියලු දෙනා ගුවන්තොටුපළෙන් ගෙන්න ගැනීම අද වෙනකොට ඔමික්‍රෝන් රටේ ආක්‍රමණය වීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. මේ වැරද්ද එන්නතට අවුරුද්ද පිරිච්ච දවසේවත් මතක තියාගන්න එන්නතෙන් විතරක් මේක කරන්න බෑ. කැනඩාවට ඇතුළු වන ට්‍රක් රථ රියදුරන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කර තිබෙනවා. ඊට විරෝධය දක්වමින් එම රියදුරන් විරෝධතාවයක නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. කැනඩාවේ ඔන්ටාරියෝහි ට්‍රක් රථ රියදුරන් විරෝධතාවයක නිරත වනවා. ඒ කැනඩා දේශ සීමාවට ඇතුළත් වන ට්‍රක් රථ රියදුරන්ට එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීම හේතුවෙන් කොවිඩ් වෛරස් විධානවලට සහ එන්නත් නීතිවලට විරෝධය දක්වමින් දහස් ගණනක් ට්‍රක් රථ රියදුරන් හා ඔවුන්ගේ ආධාරකරුවන් මෙලෙස විරෝධතාවෙහි නිරත වනවා. මුඛ ආවරණ පළඳින්නේ නැතිව ඔවුන් මෙම විරෝධතාවෙහි නිරත වන අතර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසලට මෙම විරෝධතාකරුවන් ගමන් කරන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. කැනඩාවේ සමස්ත ජන ගහණයෙන් 77%ක් පමණ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර එරට ට්‍රක් රථ රියදුරන්ගෙන් 90%ක් පමණ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. චිලි රාජ්‍යයෙන් දිනකට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 26,000 ඉක්මවා වාර්තා වනවා. මෙවන් පසුබිමක් තුළ එරට කොවිඩ් පරීක්ෂණ ඉතා මන්දගාමී තත්ත්වයට පත්ව තිබෙනවා. කොවිඩ් පරීක්ෂණ මන්දගාමී වීම හේතුවෙන් ආජන්ටිනාවේ ට්‍රක් රථ රියදුරන් චිලි රාජ්‍ය දේශ සීමාවේ සිර වී සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ට්‍රක් රථ දහස් ගණනක් දිගු පෝලිමල සිටින අතර ඇතැම් ට්‍රක් රථ රියදුරන් සති දෙකක කාලයක් මෙලෙස චිලි දේශ සීමාවේ රැඳී සිටින බවයි ඔවුන් පවසන්නේ. මෙහි ප්‍රධාන ගැටලුව වන්නේ ශීත කාලගුණයත් සමග තම ට්‍රක් රථ එන්ජින් දිවාරෑ දෙකෙහිම ක්‍රියා කර තැබීමට සිදුවීමයි. ඒ හේතුවෙන් ඉන්ධන ප්‍රමාණවත් නොවීම සහ ප්‍රමාණවත් ආහාර නොමැති වෙමින් පවතින බව එම රියදුරන් පවසනවා. කෙසේ වෙතත් මේ වන විට ආජන්ටිනා රාජ්‍යයෙන්ද කොවිඩ් රෝගීන් 60,000 ඉක්මවා වාර්තා වනවා. හාලියල ඇටම්පිටිය ගැරන්ටි ඇල්ලට ඊයේ තරුණ ජීවිත පහක් බිලි වී තිබෙනවා. මෙවන විට හතර දිනකගේ සිරුරු ගොඩගෙන ඇති බවයි වාර්තා වන්නේ. එක් තරුණියක් තවමත් අතුරුදන් වී ඇති අතර මළ සිරුර සොයා මෙහෙයුම් අද දින ක්‍රියාත්මක කර තිබෙනවා. ඊයේ සවස්වරුවේ 11 දෙනෙකුගෙන් යුතු පිරිසක් ගැරන්ටි ඇල්ල අසන්නේ උමා උයේ දියනෑමට ගොස් තිබෙනවා. මේ 11 දෙනා අතරින් 5 දෙනෙකු ගැරන්ටි ඇල්ලට බිලි වූ පුවතක් ඊයේ වාර්තා වුණා. ගැරන්ටි ඇල්ලට ගොස් ජලය පිරුණු ගැඹුරු වලක දියනාමින් සිටියදී මෙම අනතුර සිදු ඇත්තේ. ඒ මොහොතේ එක් තරුණියක දිය ගිලීමත් සමග දිය ගිලුණු තරුණිය සෙවීමට ගිය තවත් තරුණියන් 3 දෙනෙකු සහ තරුණයෙකුයි මෙලෙස මිය ගොස් ඇත්තේ. මිය ගිය 5 දෙනා අතරින් තරුණියන් 3 දෙනෙකු සහ තරුණයෙකු ඇතුළු දෙනෙකුගේ මල සිරුරු ඊයේ රාත්‍රියේ ගොඩගෙන තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුම් වලින් අනතුරුවයි. එක් තරුණියක තවමත් අතුරුදන් වැති අතර ඇය සොයා අදත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මිය ගිය පුද්ගලයන් හැටන් සහ ඇටම් පිටියේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 19 සහ 24 අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පවසන්නේ. පසුගිය මාසයක පමණ කාලය තුළ 15කට ආසන්න පිරිසක් දිය ගිලීම හේතුවෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අප මීට පෙර අවස්ථා කිහිපයකදීම සියත ප්‍රවෘත්ති ඔස්සේ අනතුරු අඟවා සිටියේ ජලය ආශ්‍රිත සිදුවන අනතුරු වැඩිවන බැවින් ඒ පිළිබඳව ඔබ වඩාත් දැනුවත් විය යුතු බවයි. එළබෙන මීළඟ මොහොතේත් වටිනා ජීවිතයක් බේරා ගැනීමට ජලයට බසින සෑම මොහොතකම එහි අනතුරුදායක තත්ත්වය පිළිබඳව දැනුවත් වන්න අන් අයද දැනුවත් කරන්න. ඊළඟිය සහල් මිල පාලනයට සහල් ආනයනය කළා. මේ තත්ත්වය తాවකාලික පැලස්තරයක්. හැමදාම සහල් ආනයනය කරන්න බෑ. රටේ ඩොලර් ප්‍රශ්නෙත් එක්ක. පොහොර නැතිව වවපු වී වගාවට මෙන්ම ගොඩබෝග වගාවටත් අලින්කින් සිද්ධ වෙච්ච කරදර නිසා ගලින් බිඳුනු වැව ගොවීන් අසරණ වෙලා. මේ පොහොරවල ඇත්ත කතාව. මහකන්නේ වියස්සුණු නෙලීම දැන් ආරම්භ වෙලා තියෙනවා. උතුරු පළාතේ වියස්සුණු නෙලන්න පටන් ගත්තා. තව නොබෝ දිනකින් රටේ අනිත් පැතිවලත් මහකන්නේ වියස්සුණු නෙලනවා. මේ අතර රටේ හාල් මිල පාලනය කරන්න පිට රටින් හාල් ගෙනාවා. දැන් කොහේ නැතත් සතොසෙන් අඩුවට හාල් දෙනවා කියලා ඇමති බන්දුල පසුගිය දවසක කිව්වා. මේ ගෙනාපු හාල් දිවයිනේ සතොස ශාඛාවලින් නිකුත් කරන්න දැන් පටන් අරන්.
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසන් ඒ අමාරුව අනුරාධපුර ගලින් බිඳුනු වැව පළුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ දෙකට මායිම්ම පිහිටි පණ්ඩිකාර මඩුව පැරණිගම සහ පණ්ඩුගස් වැව මෛත්‍රීගම හල්මිල්ල වැව යන ගම්මානවලට වනලින්ගෙන් තර්ජන ගොයම් පැල වගේම පොහොර නැතුව වගා කළ ගොඩබෝග වගාවත් අලින් විනාශ කරලා දාලා අලින් විනාශ කරන මේ වගා සඳහා ඉදිරියේදී වන්දි දෙන්නේ නැත්නම් අරගල කරනවා කියලා සමස්ත ලංකා ගොවි සම්මේලනයේ උපසභාපති සුසන්ත කුමාර නවරත්න මහතා පවසනවා මේ ආණ්ඩුව අලි ප්‍රශ්නේ විසඳන්න ආවා අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා කියලා කිව්වා ඒකට උත්තරයක් දෙන්න ආපු දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ චන්ද්‍රසේන ඇමතිවරයා අලි ප්‍රශ්නේ වැඩි කරමින් දැන් මේ වෙනකොට අලින්ට අගල් කපනවා වැවකට එක අහුවෙන්න තියෙන වතුර ටිකක් දැන් ඒ අගලට එක අහු කරලා තියෙනවා ගොවියට දැන් වැවට වතුර ටික එන්නත් ඇත්තට පත් වෙලා තිබෙනවා තිස්ස කුට්ටිය ආරච්චිලා හිතනවා නම් ගොවි ජනතාව සතුටින් ඇවිල්ලා මේ ඉන්නේ සතුටින් කතා කරන්න කියලාලා තිස්ස කුට්ටිය ආරච්චිලා වැරදිලා තියෙන්නේ නන්දොඩවන්න එපා ලෑස්ති වෙන්න එපා මේ ගොවි ජනතාවගේ අභිමාන බිඳින්න කියලා අපි කියනවා ඒ නිසා ඒ අලි ටික ඇවිල්ලා හානි කරනවා නම් ඒකට සාධාරණ වන්දියක් ලබා දෙන්න ඕනිකම තිබෙනවා හානි වූ වගාවට වන්දි දෙනතුරු මහවැලි සීකලාපේ ගොවීන් ආරම්භ කළ අකණ්ඩ උපවාසයේ ඊයේ නිමාවට පත් වුණා දින පහක කාලයක් ගොවීන් දෙහිඅත්ත කණ්ඩිය නගර මැද්දේ අට්ටාලයක් ඉදි කරමින් උපවාසයක නිරත වුණා උපවාස භූමියට පැමිණි සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ගොවි ගැටලුව ගැන පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කරන බවට දුන් සහතිකයත් සමග උපවාසයේ නිරත ගොවීන් උපවාසය අත්හැරියා ගොවියා ජීවත් වෙන්නේ ගොවිතැනේ මේ ආණ්ඩුවේ අදූරදර්ශී අමනෝඥ තීන්දුව නිසා අද ගොවියාගේ අස්වැන්න භාගයට භාගයකටත් වැඩි අඩු වෙලා තියෙනවා ආණ්ඩුවට කියන ආණ්ඩුව පුරුදු වුණා මේ අයට වන්දියක් ගෙවනවා කියලා හැබැයි ඒ සොච්චම් වන්දියක් නෙවෙයි අඩු තරමේ මේ ගොවි පවුලක් තමන්ගේ ඉඩමෙන් වී කිලෝ 6000ක් විතර ගන්න වී කිලෝ 6000 2000කට විතර බහිනවා නෑ 4000ට රුපියල් 75 ගානේ ලක්ෂ 3ක් විතර වෙනවා ලක්ෂ 3ක්වත් මේක දුන්නොත් තමයි ගොවියට හානියට නියම වන්දිය ලැබෙන්නේ පෙර මාසවලට සාපේක්ෂව එළවලු මිල මේ වන විට පහළ ගිහිල්ලා එළවලු අලවියේ මෙන්ම පොහොර ගැටලුවේ බලපෑම් නිසා එළවලු ගොවීන් අසරණ වෙලා ඊපාර කිලෝ 2000ක් ගැලවුවා ලීස් දාලා ගිය සතියේ තිබ්බා 250ට දැන් 100ක් අඩු වෙලා අපිට 150යි දාන්නේ ලීස් එතකොට අපිට ගොවිසන් කරන්න වෙන්නේ හොරයි බේතුයි මිලයිනේ කිලෝ 2000ක් ගලවනකොට අපිට කෙලිම ලක්ෂ 2ක් පාඩු වෙනවා දැන් මාසෙකට ඉස්සෙල්ලා මාස දෙකකට ඉස්සෙල්ලා තිබ්බට වැඩිය යම් කිසි අඩුවීමක් එළවලු තියෙනවා ගොවින්ට එළවලු නිෂ්පාදනය කරන්න දැඩි වියදමක් දරන්න සිද්ධ වෙලා තියෙනවා පොහොර මිටියක් රුපියල් 9500ට තමයි ගන්න වෙලා තියෙන්නේ යූරියා මිටියක් රුපියල් 22500ට දැන් මේ පොහොර ප්‍රශ්නේ හින්දා එළවලු වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් සිද්ධ වෙච්ච ආර්ථික කඩාගෙන වැටීම සියල්ල දැන් කොරෝනා වෙත පටවන්න හදනවා. හැබැයි අපි අහනවා පොල් තෙල් හොරකම් කරේ, සීනි වලින් හොරකම් කරේ, අසූචි නැව් ගිනෑවේ, ඒ වලට ඩොලර් 169ක් ගෙවන්න සිද්ධ වුණේ කාගේවත් වැරද්දක් නිසාද? හාල් වලට චීනෙට සල්ලි ගෙවන්නත් ඕන අපේ මිනිස්සු. ජනතාව තමයි අද බඩ පිටට ඇලිලා කන්න බොන්න විදියක් නැතුව ජීවත් වෙන තැනට පත් වෙලා තියෙන්නේ. පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා විපක්ෂය තුල ඉන්නේ කාඩ්බෝඩ් වීරයෝ කියලා. දැන් මේ කාඩ්බෝඩ් වීරය කියන ඉංගිය කාටද දුන්නේ? දැනට මතු පිටින් පේන්න තියෙන අනුර කුමාර දිසානායකටද එහෙම නැත්නම් පාඩ්ලි චම්පක රණවකටද කියලා අපිට අහන්න වෙනවා. ඒ ඉඳ කාඩ්බෝඩ් වීරයන්ගෙන් සමන්විත විපක්ෂයකට අපේ රජයට අභියෝග කරන්න බෑ. කලල ගිනුණු මත වරණිදු ගොඩ ගනිත තුමුල බල ඇති ඉජි දෙකු මිස අන්කේව මත් වෙච්ච හස්ති රාජයේ මඩේ ගිනුනහම ඌ ගොඩ රඳින්න නම් ඒ තරම් දැවන්ත බලයක් දැන් අපිට මේ රට ගොඩ ගන්න නම් එවැනි බලයක් සහිත මහජන ව්‍යාපාරයක් ඕන. අපි මේ ගොඩ නගමින් යන්නේ ජාතික ජන බලවේගයේ හැටියට අන්නේ මහජන ව්‍යාපාරය. විපක්ෂ නායකයා බලයට පත් වෙන වෙලාවේ ඔවුන්ට හිටියා මන්ත්‍රී ආසන 60කට වැඩි ප්‍රමාණයක් තිබුණා. ඒ මන්ත්‍රීවරු 60 13 දෙනෙක් ආණ්ඩුවත් සමග සම්බන්ධ වෙලා ඒ පක්ෂයේ අයිතිකාරිය වෙන ඩයනා ගමගේ අත දාණ්ඩුව කරන පාර්ශව බවට පත් වෙලා තියෙන නිසා ඔවුන්ට පටන් ගන්න වෙන්නේ පළමුවෙන්ම ඔවුන්ගෙන් ගිලිහිලා ගිලින හිට පිරිස් එකතු කර ගැනීම. ආයි හොයලා බලන්න දෙයක් නැහැ. මේ එන්නේ පැය 24න් පැය 18ක් වැඩ කරන සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් දක්ෂ හැකියාව තියෙන කරුණවන විශ්වාසනීය කණ්ඩායමක් එන්නේ. මොකද කතාවක් තියෙනවානේ හැමදාම නියන් එක දහවැයි වලාවේ කියලා. එක එක විදිහට සම්මන්ත්‍රණ කරනවා, රැස්වීම් තියෙනවා, පංගුවා ජනාධිපතිවරයන්ට ඇඳුම් මහනවා, පාර්යාණික නිරෝධස් කියන්න පුළුවන්. මං ජනාධිපති වුණොත් මෙහෙම කරනවා කියලා. ජනාධිපති වෙන්න එපැයි. ගෙදරක යයන් සමාජිකව එන්න පුළුවන්. නමුත් ගෘහ මූලිකයා ගෙදර හරි වැඩි කරනවා. දෙන දෙයක් ඕන එකෙක් දෙනවා නම් ගන්න. එපා කියන්න එපා. 1000ක වල්ලක් දුන්නොත් අනේ මගේ ගෙදර තාපහුලක් ඉන්න මට දෙකක් ඕනේ දෙකක් වෙල්ලා ගන්න. හැබැයි ඡන්දෙ දෙන්න එපා ඒක. මේ සංස්කෘතිය වෙනස් නොකරොත් තමුන්නාසලා දැන් දේශපාලනඥයන්ට හු කියනවානේ මේ රට තවත් පල්ලෙහැට වැටෙනවාමයි දේශපාලනඥයෝ කවදාවත් තමුන්නාසලාගේ දරුවෝ ගැන තමුන්නාසලාගේ අනාගතය ගැන හිතන්නේ නැහැ
නොයෙක් විදිහේ කුමන්ත්‍රණකාරීන්ගේ වැඩපිළිවෙළවල් යනවා. අපි මේ ආණ්ඩුව ප්‍රශ්න ඇති වෙනවා කියන එක බලන්න නැතු ඉන්න ආණ්ඩුවක් නෙමෙයි. අපේ ප්‍රධාන ඉලක්කය උනේ මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන එක. රටේ ව්‍යවසායිකයා නිෂ්පාදනය කරන වැඩපිළිවෙළ ආරම්භ කරාට පස්සේ මේ රටේ නිෂ්පාදන මුළු ලෝකෙටම හඳුන්වලා දෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න හින්දා ඉදිරියේදී මිනිස්සුන්ට බඩු මිලෙන්නේ මේ ප්‍රශ්නේ තියෙන තමන්ගේ අතට සල්ලි එනවා. එකෙකාගේ පැණි බීලා ඥානකගේ ලණු කාලා ලණු විතරක් නෙවෙයි කඹත් කාලා මේ රට විනාශයට පත් කරේ මේ පාලකයෝ නේද? අද සාගතයක් ඇවිල්ලා ආමතේ ඉන්න වෙලා තියෙනවා. මෝඩම වැඩ තමයි කරන්නේ. කොරෝනා රෝගියෙක් හම්බුණ චීනෙන් එයාට උම්ම දීලා වැඩේ නිමා කියලා තමයි යව්වේ. හැබැයි ඊට පස්සේ තමයි 14000 ජනතාවගේ ජීවිත නැති වුනේ. ඒ නැති වුණා නෙවෙයි මේ පාලකයෝ නැති කළා. ඔළුව හොඳින් තියෙන්න එපා. අනිත් අවයව ක්‍රියාත්මක වෙන්න. එතකොට සමගි ජනබලවේගයේ ඔළුව කියන්නේ කවුද කියලා මම නමෙන් කියන්න ඕනේ නැහනේ. එතකොට සමගි ජනබලවේගයේ ඔළුව විකෘති වෙලා තියෙන්නේ මේ. ඒ නිසා මේ විකෘති ඔළුව අංග චලනය කරන්නේ අතට ඕන දේ නෙමේ කකුලට කරන්නේ කකුලට ඕන දේ නෙමේ අත කරන්නේ හිතට ඕන දේ නෙමේ කටයුතු සිද්ධ වෙන්නේ. ජනාධිපතිවරයාට පුළුවන් තරම් සහයෝගය දෙන්න ඕන. ජනාධිපතිවරයා අන්ත අසරණ තත්ත්වයට පත් කරේ කවුරුවක්වත් මේ ජනාධිපතිවරයා විසින් පත් කරපු හෙන්චයියෝ හෙන්චයි ඇමතුරු ටික කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරන්න. ඉදිරියේදී ජනාධිපති මැතිවරණ හොඳ දක්ෂයෙක් භික්ෂුවක් වෙනවා කියන එක අමතක කරන්න එපා. ඕනම කෙනෙකුට ඕනම දෙයක් විවේචනය කිරීම කරන්න පුළුවන්. ඉතින් හැම අවස්ථාවකම සර්ව අසුභවාදීන් බැලිය යුතු නෑ. මොකද මං කිසිම දාක සර්ව සුභවාදය පිළිගන්න කෙනෙකුත් නෙමෙයි සර්ව අසුභවාදයට නැඹුරු වෙන කෙනෙකුත් නෙමෙයි. මේ අර්බුදෙන් ගොඩ එන්න මේ ආණ්ඩුවට පුළුවන් කමක් නෑ. ඒ නිසා මේ කාලෙන් ඉවත් වෙලා කොර ගන්න පුළුවන් මිනිහෙකුට කරන්න දෙන්න මහත්වෝ මේ වගේ පව් දෙන්න එපා. මේ අහිංසක මිනිස්සු වලපල්ලට යවන්න සෑ ඇස්ති වෙන්න එපා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. මඩකලපුව මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ සිල්ලර කඩයක් අද උදෑසන ගිනිගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මඩකලපුව පොලිසිය පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ. රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයේ තෙමහල් තාක්ෂණික පීඨ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සහ විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීම අද සිදු කෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා රේගුමද්‍රව්‍ය පාලනංශයේ නිලධාරීන්ගේ දීර්ඝකාලීන විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස විදේශීය මුදල් චාවාරමක නිරත වූ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ඊයේ දින ඩුබායි බලා යාමට තත් කිරීමේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවටගත් මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 95,000ක් යුරෝ 18,000ක් සහ සෞදි රියල් 37,000ක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 25කට ආසන්න බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ. අක්මීමන හියාරේ නැගෙනහිර වනරක්ෂිත මායිමේ අටවන ලද මද්දකට විශාල ප්‍රමාණයේ දල ඌරෙකු හසුව තිබෙනවා. මද්දෙන් ගැලවුණු එම ඌරා ගම්මානයට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ. වනජීවී නිලධාරීන් හා ගම්වාසීන් එක්ව විශාල මෙහෙයුමකින් අනතුරුව එම ඌරාව නිර්වින්දනය කර හියාරේ රක්ෂිතයට මුදා හැර තිබෙනවා. මධ්‍යහන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව